යටහත් අය ජනාධිපති කෙනෙක්ට විරුද්ධව කතා කරන්නේ නැහැ. යටහත් අය දේශයකට විරුද්ධව රටකට විරුද්ධව කතා කරන්නේ නැහැ. Yes sir, yes sir. යටහත් අය අන් අයට විරුද්ධවවත් කතා කරන්නේ නැහැ. ඒගොල්ලන් හරි ප්‍රවේශම් ඔවුන් කතා කරන භාෂාව ගැන සිංහලෙන් කියන භාෂණය කියලා මේ මාස 6දී ඔබ දන්නවා ලෝකේ පුරාම ඔබ බැලුවොත් දෙවියන් වහන්සේගේ වචනේ උගන්නන දේව වචනයට ආදරයක් තියෙන උගන්නන නායකයන් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඉතාමත් ක්‍රියාකාරීව සිටින ප්‍රතිඋත්තර වේදීන් එවැනි අය මිලියන ගණන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න YouTube channels තියෙන අය මේ ඔක්කොම පොදුයි එක වැඩක් කරමින් ඉන්නවා මේ දවස්වල මට පේනවා. මොකද්ද? හොර ප්‍රපේතවරු ව්‍යාජ පාස්ටස්ලා හොරුන්ව එලිදරව් කිරීම. තේරෙනවද? ඉවරයක් නැතුව එක දිගට ඕන් කරගෙන ඉන්නවා. මොකක්ද මේකෙන් ඔබට පේන්නේ? මේ එක්කෙනෙක් නෙවෙයි වේව් එකක් රැල්ලක් පේනවා හොර ප්‍රපේතවරුන්ට විරුද්ධව වංචාකාරයන්ට විරුද්ධව මේ අය ප්‍රතිඋත්තර වේදයට හෝ බයිබල් ටීචින් වලට මේ අමතරව මේක කරමින් සිටිනවා. මේ මොකක්ද? දෙවියන් වහන්සේ මිනිසුන් රෑනක් නැගිටමින් සිටිනවා සත්‍ය වෙනුවෙන්. තේරෙනවද? ලංකාව තුලත් මම මේක දකිනවා. විශේෂයෙන් සමාජ මාධ්‍යයේ බොහෝ අය නැගිටලා ඉන්නවා සත්‍ය වෙනුවෙන්. ඔවුන් කටවහගෙන ඉන්නේ නැහැ මේක අපි ඇත්ත කතා කළ යුතුයි කියලා ගොඩක් අය සිටිනවා. මේක හැම සභාවකටම අවශ්‍ය අත්‍යවශ්‍ය සේවයක්. ඔබ කියනනම් අයියේ මට නිකන් දෙවියන් වහන්සේ සේවයට කැඳවලා වගේ තේරෙනවා. මගේ හදවතේ තියෙනවා මෙන්න කරන්න අවශ්‍ය සේවය. මේ දවස්වල මිනිසුන්ව වංචාවට ලක් කරන මේ හොරුන්ට විරුද්ධව හඬ නගන්න ඔබ ප්‍රසිද්ධ වෙන්න යන්නේ නැහැ. ඔබට මිනිස්සු ගල් ගහන්න යනවා, ඔබ තුවාල කරගන්න යනවා. කවුරුත් ඔබ සමග හිටගන්න අය සංඛ්‍යාව අඩුවේ. හැබැයි මම එකක් කියනවා, ස්වර්ගය ඔබ සමග හිටගනී. දැන් ඔබට පේනවා මේ ඔක්කොම ඉගැන්වීම් විශේෂයෙන් මේ ජෙරොම් කියන තැනත්තා. දැන් ජෙරොම් කියන නාමය අපේ ඉතිහාසයේ ආදි පියවරුගේ නමක්. තේරෙනවද? ඒ කියන්නේ පොලිකාප්ල ඇතුළුව ඉතිහාසයේ අපි දකිනවනේ ආදි පොලිකාප්ල ඇතුළුව අපි දකිනවනේ මේ ඉතිහාසයේ ආදි පියවරුන්. ඒක ජෙරොම් කියන නාමයේ එවැනි ඉතිහාසයේ ලියවිච්ච නමක්. හැබැයි ලංකාවේ ජෙරොම් ශ්‍රී ලංකාව තුළ ක්‍රිස්තියානියට වගේම දෙවියන් වහන්සේගේ නාමයට නාමයේ විහිළුවක් බවට පත් කරපු පුද්ගලෙක් තවත් නැතු ඇති ජෙරොම් වගේ. ඉතිහාසයේ ඔබ බැලුවොත් කවුරුත් නැතු ඇති මේ වගේ පිස්සු කෙලපු. ඒ කියන්නේ මොලේ අවුල් ගිහිල්ලා මෙච්චර පිස්සු නටපු කෙනෙක් නැතු ඇති. තේරෙනවද? මීගමුව ඔය කොළඹට වෙලා ඉඳගෙන, තේරෙනවද, තියෙන සැප පහසුකම් ඔක්කොම තියාගෙන බල්ටිකක මෝඩකම් කර කර පිස්සු නටන දැන් නම් ඔහුගේ මානසිකත්වය ඉතාමත් ඩවුන්. ඔහුගේ මානසිකත්වය හොඳ තැනක නෙවෙයි තියෙන්නේ. ඔබ දන්නවා බොහෝ සතුරන්ගේ පහරට ලක්වුණ මිනිසුන්ගේ බලපුවම විශේෂයෙන් කල්ට් ලීඩර්ස්ලා වෙච්ච අය බලපුවම වෙලාසනත් කියලා තියෙනවා. පොදුවේ තියෙන ප්‍රශ්නය තමයි ඔහුගේ මනසට පොඩි අවුලක් තියෙනවා. දැන් මේ වීඩියෝ එක ඔබ බැලුවානේ, ඒකේ කියනවානේ දිවියන වහන්සේව අනුගමනය කරන කෙනෙක් රජයේ විවේචනය කරන්නේ, ජනාධිපති විවේචනය කරන්නේ, මේවා කරන්නේ, අරවා කරන්නේ. මේ ඔක්කොම එයාලගේ ක්‍රිස්තියානිය. ඔබ ක්‍රිස්තුස් වහන්සේව ගැන කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ එදා හිටපු හොර පරිසිවරුන්ට, සදිසිවරුන්ට වගේම හෙරෝඩ්ට හිවලා කියලා කියනවා. එදා හිටපු නායකයාට, රජයට, තේනවද, මේ නායකයාට යොහන් බෞතිස්ත බලන්න. ඔවුන් කොහොමද කතා කරන්නේ? ඔහුගේ බෙල්ල නැතු වෙනවා මේ රජතුමාට එරෙහිව කතා කරපු නිසා. තේරෙනවද? දැන් මොවුන් ඔබට දෙන මේක, තේරෙනවද, බයිබලීය ක්‍රිස්තියානි නෙමෙයි, කවුන්ටර්ෆිට් ව්‍යාජ ජරා කිතු දහමක්. මම ඔබට වේලාසන කියලා තිබෙනවා. මොහු ගැන මට කතා කරලා එපාම වෙලා තමයි මම නැවතලා හිටියේ. නමුත් මේ දවස්වල නැවතත් මේ පිස්සු නාඩගමක් යන නිසා මම ඔබට පොඩි වෝනින් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කෙරුවේ. මාසම ග්‍රැන්දි සිටින අපි කතා කරමු. We
return when truth matters the most. Jerome Rutantaya Api Hamotam on the Padamak. Mace Siduin Hamadetama Api Hamoma Sabahava Natulu Lankawe Hamma Sabahavakma. Methodist Venda Puluan, Pentecost Venda Puluan Natang, Anglican Venda Puluan Vena Vena Nikaya Dalane Api Podue Pasuta Vilie Utu Waradak. ඔබක ඇයි ජෙරොම් කරන ඔහු දාන නාටකම් වලට අපි පසුතැවෙන්න ඕනේ අපේ සභාවේ හොඳට වැරටි කරගෙන නැහැ අපි හැමෝම පොදුවේ පසුතැවෙන්න ඕනේ මේකට යම් ආකාර පංගුකාරකමක් තිබෙනවා අපි වැරදි දේ ඒ වෙලාවේදී අපේ සෙනගට සභාවල මිනිසුන්ට ඒ විදිහේ ඒ ඒ ඒ නායකත්ව තුල වෙන්න පුළුවන් සභා සර්කල්ස් වල වෙන්න පුළුවන් නැත්නම් නායකත්ව සමුළු වල වෙන්න පුළුවන් මේ අවශ්‍ය කාලෙදී අවශ්‍ය දේ අපි කරපු නැති නිසා අද අපිට නාඩගම් බලන්න වෙලා තිබෙනවා තේරෙනවද පිස්සු නටන තැනටම ඇවිල්ලා තිබෙනවා මේ ළඟදි මම ෆොටෝ එකක් දැක්කා මේ අමන්තයා දාලා තිනවා අමන්ත පාස්ට් අමන්ත දාලා තිනවා ෆොටෝ එකක් තරු සද්ද දාන්නේ නැහැ දිලිසෙනවා විතරයි කියලා තේරෙනවද කතා කරන්නේ කියවන්නේ නැහැ කියලා තේරෙනවද මේකත් දැන් බයිබලීය කෘති ක්‍රිස්තියානිද බයිබලේ එක ප්‍රොපේත කෙනෙක් කියන කටවහගෙන හිටපු යේසුස් වහන්සේ කටවහගෙන හිටියද ඊට පස්සේ ගෝලියෝ කටවහගෙන හිටියද මේ මුන් ඔබට දෙන ක්‍රිස්තියානි නිකන් ආර්ථික විද්‍යාවේ පන්තියක් වගේ නේද ඇහෙන්නේ ආවස්තික පිරිවැය ලාභ අලාභ පාඩම වගේ නේද මේවා ඔක්කොම මේ කවුන්ටර්ෆිට් සාතනික උපාය මාර්ග ඔබ බලන්න සාමුවෙල් 14 එක සාමුවෙල් 14 ඔබ කියවල බලන්න ඉතමත් වැදගත් පාඩමක් තිබෙනවා ඔබටයි මටයි ඉගෙන ගන්න අපේ ජීවිතේ ප්‍රවේශම් විය යුතුයි ඔබට සහ මට මෙවුන්ගෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් තේරෙනවද අපි කවුද අපිත් මිනිස්සු තේරෙනවද ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන මෙවැනි කාලෙක සතුරා බලන්න ක්‍රියා කරන අන්දම ඒ හොඳට ලංකාවේ සේවයක් කරන්න හිටපු මිනිසෙක් යටහත් හිටපු මිනිසෙකුට වෙච්ච දේ බලන්න මොහු පිස්සෙක් වෙලා දැන් මිනිස්සු අතර හිනා වෙනවා විහිළුවට ලක් වෙනවා මෙච්චර මෝඩෙක් උනේ කොහොමද මොහු මේ හොඳට හිටපු මිනිසෙක් නේ මෙච්චර මිනිසෙක ඔළුව අවුලුනේ කොහොමද එදා ඒ අප්‍රිකාවේ හොර ගෙඩියේ හොර වංචාකාරයෙක් තේරෙනවද මිනිසුන්ගේ සාක්කුවට විදින එකෙක් තාත්තා කියලා ඔහුට නම වැඳපු දා ඉඳලා ඔහුගේ ජීවිතේ අනිත් පැත්තට යනවා ඔබට පේනවා. තේරෙනවා වංචාකාරෙක් මාෆියාකාරෙක් ඌබට එන්ජල් කියන එකට ධන නමපු දා ඉඳලා ඔහුට අද වෙනකොට වෙලා තියෙන දේ ඔබට පේනවා. හරි දුකයි. දැන් අපිට ඔහු මට නම් තවදුරටත් මම ඔහුට බැනලා වැඩක් නැහැ. ඔය ෆලෝ කරන මිනිසුන්ට බැලලා වැඩක් නැහැ. දැන් අපිට මොනවද මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා කතා කරන්න කාලේ ඇවිල්ලා. මම හැමෝගෙන් මිල්ලනවා සබහවන් ලෙස මේ වෙන දේවල් වලට අපි ඔක්කොම වගේ කියන්න ඕන. අපි සමාවාය දින්න ඕන. අපි පසුතැවෙන්න ඕන. අපි ඇඳුම් ඉරා ගන්න ඕන. දැන් බලන්න 1 සාමුවෙල් පොතේ 14 සම්පූර්ණ ඔබ පස්සේ මේ වීඩියෝ එකෙන් පස්සේ කියවලා බලන්න. සාවුල් කියන තැනත්තා දෙවියන් වහන්සේ ඌව කැඳවන ආකාරයේ වේලාසන තියෙනවා. අර සත්තු වගයක් නැති වෙනවා. ඒ සත්තු වගයක් නැති වෙලා දෙවියන් වහන්සේ මේක කරන්නේ. ඒ සත්තු ටික හොයන්න යන්නම් කියලාත් ගෙදර ආයතත් කියලා කුඩා ගෝත්‍රයක හිටපු මිනිස්සෙක්. චූටිම ගෝත්‍රෙ හිටපු මිනිස්සෙ මේලු බැටළු රෑනක් හොයාගෙන යනවා නැති වෙච්ච. ඒ යන හොයාගෙන යන මාර්ගයේ ඔවුන් හිතපු නැති සර්ප්‍රයිස් එකක් දෙවියන් වහන්සේ ගේනවා සාමුවෙල් හරහා. මම ඊශ්‍රායලයට නුඹව රජ ලෙස පත් කරගතිමි කියලා ඔහු ආලේප කරද්දී ඔහු මොනවද කියන්නේ ස්වාමී මම කවුද පියාණනි ඔහුගේ කතාව ඔහු අඬනවා ඊශ්‍රායලයේ කුඩාම ගෝත්‍රයෙන් මෙලෝ රහක් නැති එකෙක් වෙන මාව ඔබ වහන්සේ තෝරගත්තේ කොහොමද කියලා ඔහු අඬලා වැළපිලා ඔබට ඔහුට හිතාගන්න බැහැ මේක තමයි ඔහුගේ යටහත් ආරම්භය සාවුල්ගේ ඔහු ගොඩක් මේ මේ වෙන අවසානයේ ඔබ දකින්න යක්ෂාවේශ වෙනවා උ නේද? දාවිත් ඇවිල්ලා අර මේවා වාදනය කරන්නේ. යක්ෂාව කවුද මේ දෙවියන් වහන්සේ ආලේප කරපු කෙනා කැඳවපු කෙනා දුර්වලම මිනිසයා කියලා අර අඬලා හොඳ ආරම්භයක් තිබිච්ච කෙනා.
යක්ෂාවසෙන දැන් එක සමුවෙල් 14 වෙද්දී ඊශ්‍රායලය මේ එක නායකයෙක් නිසා පිස්සු නටනවාමු ඒ නිසා මෙයාලා නන්නත්තර වෙලා එක සමුවෙල් 14 ඔබ කියවලා බලන්න 6 ජොනතන් මොනවද කරන්නේ සාවුගේ පුතා මොකෝ කියන ඕන මගුලක් වෙන්න අපිට දැන් මේ පිලිස්ති හමුදාවත් ගහනවා අපි බය වෙලා හැංගිලා ඕන මගුලක් වෙන්න අපි පිලිස්ති හමුදාවට එරෙහිව යන් මොහු ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියලා කට්ටියට කියන සමහර විට ඔබ perhaps සමහර විට දෙවියනවා අපිට ජය දෙයි සුවර්ණ විශ්වාස කරලා ගිහිල්ලා ගහමු කියලා තේරුණාද දැන් මේ කාල කන්නිකම අත්පත් කරලා දුන්න සාවුල් මොනවද කරන්නේ ඌ තාම ඉන්නේ මොකේද අර ආත්මික ලෙවල් එකේ ඔබ කියවලා බලන්න හොඳට මැනියුපුලේටර් කෙනෙක් දෙවියනවාන්සේ වරක් තෝරගත්තු එකෙක් පසුව මැනියුපුලේටර් නැත්තම් මොනවද කියන්නේ කන්ට්‍රෝලිං ලීඩර්ෂිප් එකක් උනාට පස්සේ ඌ කොහොමද සෙනග හසුරවන්නේ කියන තැන මෙතන සම්පූර්ණ කතාව තිබෙනවා එක සාමුවෙල් 14 හොඳට කියවන්න පස්සේ මේක ඉවරුනාට පස්සේ සාවුල් මොනවද කරන්නේ මොනවද අපි යුද්ධයට යන් දැන් මේ මේ අස්සේ මොනවද කරන්නේ මේ මේ සාවුල් නිකන් දන්නවද තමා තමයි මේකේ වැරද්ද කියලා හැබැයි නිකන් මිනිහා අර ආත්මික ලෙවල් එකෙන් ඔක්කොම කරනවා ඔක්කොම හමුදාවට විරුද්ධව සටනට යමු හැබැයි හැමෝම නිර්හරව සිටිය යුතුයි කියලා කියනවා ඔබ හිතලා බලන්න කොච්චර මොඩෙද්ද කියලා හමුදාවක් එක ෆයිට් එකට යන්න පුළුවන්ද නිර්හරව තේරෙනවද ඒ කියන්නේ අපි මේවා දකින්නව නේද මේ මේ සභාවල ඔවුන් කන්ට්‍රෝල් කරන්න ගන්න ආත්මික වචන ආත්මික වදන් නිරාහාරය යාඥාව දින 21 දින 30ක මිනිස්සු බලනවානේ අනේ මේ මේ මිනිස්සයා නිරාහාරය යාඥා කරනවා මේ හොඳ මිනිස්සනේ කන්ට්‍රෝලින් ලීඩර්ෂිප් එකක් කියලා ඌ දන්නේ මොකද ඔවුන් ද ඔබව හසුරවන විදිහ ඔවුන් දන්නවා හසුරවන්න ඕන විදිහ ඔබ බ්‍රේන් වොෂ් කරන හැටි සා ඔබව ඔබේ thought patterns මනාදර brain wash කරනවා කියන්නේ මොනවාද තාර්කිකව ඔබ හිතන එක ඔබෙන් අයින් කරනවා ආත්මික දේවල් දීලා වගේ ඒවා දේවල් ඇත්තටම ආත්මික දේවල් නෙමෙයි මොහු කරන්නේ මොකද පසු ඕත් එකක් ගන්නවා මිනිසුත් එක අද කවුරුත් කණ්ඩ බෑ ජය ලැබන තුරු නිරහර වෙන්න දැන් මුන් හාමත් වෙලා හැබැයි දැන් ජොනතන් වෙන පැත්තක ඉන්නේ ජොනතන් දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා ඊට පස්සේ ඔහු ගිහිල්ලා මී පැණි වගේක් කනවා මී පැණි වගේක් කාලා සටනත් මෙයා කරනවා යම් ජයග්‍රහණෙකුත් එනවා තේරෙනව නේද මේ ඊට පස්සේ එතන යාන්තම් ජොනතන් ආරක්ෂා වෙනවා තේරෙනව නේද දෙහනවාසේ ජය අරන් දෙනවා ඔහු කෑමත් කනවා දැන් මේ එක පැත්තකින් මේ මේ පැණි ඇත්තම කන්නේ එක පැත්තකින් මේ ඕත් එකක් අරගෙන මොකද්ද ඕත් එකක් කියන්නේ මේ ගිවිසුමක් විදිහට මේක අරගෙන කවුරුත් දෙවෙනවංශ ජය ගන්නතුරු ආහාර දැන් බලන්න යුද්ධයක දෙවෙනවංශ ජය ගන්නතුරු කණ්ඩෙපා කියන නායකයා මොකද තේරෙනවද මේ කන්ට්‍රෝලිං ලීඩර්ෂිප් එක මේක තමයි භයානක මේ වරක් දෙවෙනවංශ කැඳවපු මනුස්සයා මේ පිස්සු නටන්නේ ඊට පස්සේ මොනවද කරන්නේ මේක දිග කතාවක් ඔබ පස්සේ කියලා බලන්න දැන් දෙවියන් වහන්සේගේ මේ ආක් ඔෆ් ද ලෝඩ් කියන්නේ මොකද්ද මේ මේ ගිවිසුම් පෙට්ටිය නේද ගේන්න කියලා කියනවා මේ 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 දෙවියන් වහන්සේගෙන් විමසන පිණිස දැන් සාවුල් ගෙනාපුවම දෙවියන් වහන්සේ සාවුල්ට කතා කරන්නේ නැහැ 37 ඔබ දකිනවා අහනවා මම පිලිස් සමුදාවට පිටපස්සේ යන්නද ගිහිලා ගහන්නද ඔබ මට ජය ආරං දෙනවද කියලා දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ ඇයි මූ දෙවියන් වහන්සේගෙන් ඈතට ගිහිල්ලා නිසා ඊට පස්සේ මොකද කරන්නේ? සාවුල් පසුතැවෙනවා වෙනුවට ඔහු ජීවිතේ වෙනස් කරගන්නවා වෙනුවට ඔහු මොනවද කරන්නේ? ආ උඹලා දෙවියන් වහන්සේ ඉදිරියේ මම තිබපු මෝඩ කිවිසුම. ඒ කියන්නේ කන් නැතුව සටන් කරන්න පුළුවන්ද? නිර්හරයේ කවුරු හරි කැඩුවා නේද දැන්? ඔහුට ඇවිල්ලා කියනවා අර මිනිස්සු කොච්චර බඩගින්නේ හිටියද කියනවා නම් අර කොල්ලේ අරගෙන ගිහිල්ලා අමු අමු මසුත් කනවා. සත්තු ඒ වෙලාවෙම මරලා අමු අමුෙන් මිනිස්සු කනවා එච්චර බඩගිනි ඒ මිනිස්සුන්ට ඒ යුද්ධ කරන්න පුළුවන්ද මේ මේ හාමතේ තේරෙනවද මේ වගේ මෝඩ රජ කෙනෙක් අද ජෙරොමා වගේ ජෙරොමාට ඔක තමයි වෙලා තියෙන්නේ මිනිහා හිතන්නේ හෙන්න චරිතය කියලා ලංකාවේ ඌව යක්ෂයා තියාගෙන මෙහෙම කරකෝණේක උට පේන්නේ ඔය ආමන්ත කියන චරිතයට මේ තේරෙන්නේ මුන්ව තියාගෙන නටනවා පපට්ස්ලා වගේ යක්ෂයා මෙහෙම මෙහෙම නටනවා දෙවියනවා යක්ෂයාට මොනවද ඕනේ
දෙවියන් වහන්සගේ නාමෙන් සභාව තුළම සෙට් එකක් නැගිටවලා උන් කරන දේවල් පෙනුමෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ආශිර්වාදයක් වගේ යකා පෙන්නනවා. හැබැයි ඌ තමයි මුන් හැන්ඩල් කරන්නේ. වක්‍රාකාරව දෙවියන් වහන්සේගේ නාමයට කෝචෝක් කරන්න, නින්දා කරන්න, නින්දා හිනාවෙන්න සලස්වනවා මුන්ව පාවිච්චි කරන එක වෙනවද ලංකාවේ අද? ඔබ කියන්නේ ඒක වෙනවද කියලා? අද වෙනව නේද? කී දෙනෙක් හිනා වෙනවද? ක්‍රිස්තියානිය කතෝලික මිනිස්සු පවා අපිට හිනා වෙනවා මූ මේ පිස්සෝ නටන නාරගන් නිසා. බලන්න සාවුල් අවසානයේ ඊට පස්සේ පස ඇට දානවා. දැන් ආක් ඔෆ් ද ලෝඩ් කතා කරුවේ නෑනේ දෙවියන්වහන්සේකට. දැන් පස ඇට දානවා තවත් ආත්මික, ඒ කියන්නේ මිනිහා එක්ක දෙවියන්වහන්සේ ඉන්නවා කියලා ඔප්පු කරන්න හදනවා මේ. තේරව නේද? දෙවියන් වහන්සේ ඌගෙන් ඈත් වෙලා මූ පිස්සුනට නිසා. දැන් බලන්න අවසානයේ මේ පස ඇට දාද්දි කොහොම හරි ජොනතන්ව මේව වෙනවා. ජොනතන්ව මේව වුණාම ජොනතන්ව හවු වෙනවා. තේරවද? දැන් කට්ටිය කියයි බලන්නකො මෙහා එක්ක දෙවියන් වහන්සේ ඉන්නවනේ. ඒකනේ පස ඇට හරියට ක්‍රියාත්මක වුණේ කියලා. තේරවද? ඊට පස්සේ සාවුල් සූදානම් වෙනවා ජොනතන්ව මරන්න. මොකද එයා ගිවිසුම කඩපු නිසා ජොනතන් එක දැනගෙන හිටියේ නැහැ. කෑම කන්න එපා කිව්වා කියලා. අවසානයේ මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු කටවහගෙන හිටියද? මිනිස්සු මෙතන කතා කරනවා. මේක තමයි වැදගත්ම දේ. බලන්න මිනිස්සු 45 බලන්න මිනිස්සු කතා කරලා කියනවා ජොනතන්ව මරන්න යුතුද? මෙච්චර ආශිර්වාදයක් වුණා අද දවසේ. කවදාවත් ඔහු මරන්නට එපා කියලා මේ මෝඩ මිනිස්සයාට කතා කරනවා. අද මේ වගේ මිනිස්සු සෙට් එකක් අවශ්‍යයි. මේ 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 සභාව විනාශ කරමින් ඉන්න මේ හොර වංචාකාරයන්ට කතා කරන්න. ඒක තමයි අද නැත්තේ අඩු. හැබැයි දෙවෙනවන්සේ නැගිටව මිනිස්සු ඉන්නවා යම් කොටසක්. ඔබ අමතක කරන්න එපා දුක් සහිත තැනක් තිබෙනවා බයිබලයේ. දෙවියන් වහන්සේ සෑමුවෙල් අනාගත වක්ත තුලින් කියනවා ඔබ පස්සේ 15 පරිච්ඡේදයට ගිල ඔබ බලන්න 24 එතන සාවුල් කන්ෆෙස් කරන ඇත්ත අවංකව නෙවෙයි. ඔහුට ඕනේ දැන් බලය. ඒක නැති කරගන්න බෑ. දෙවියන් වහන්සේ ඌව රිජෙක්ට් කරලා තියනවා කියලා පේනවා. ගොඩාක් අද ප්‍රොපේතවරුන්ට හදවතේ ඔවුන් දන්නවා මම නටන නාඩගම්. ඔවුන් දන්නවා දෙවියන් වහන්සේ ඔත් එක නෑ ඔන්න ඇයින් ඔවුන්ගෙන් ඇයින් වෙලා කියලා. නමුත් මොකක්ද ඔවුන් අරගෙන යන්නේ? සාවුල් අරගෙන ගිය දේ මොකද්ද? උඩඟුකම, මෙන්ටල් කේ. ගොඩක් අයට තියෙන මානසික ප්‍රශ්න. ඒකයි ඔබේ මනස ආරක්ෂා කරගන්න ඕන. ජෙරොම්ට දැන් තියෙන තනිකර මනස තමයි අල්ලගෙන තියෙන යක්ෂය. ඒකයි මිනිහා පිස්සු නටන්නේ. මිනිහට කෙලවරක් නැති පිස්සු ඕකයි. ඊට පස්සේ බලන්න 15 ආපුවම සාවුල් එහෙන දුකයි. මොකද වේලාසන අඬලා මේ දෙවෙනවන්ස කැඳපු මනුස්සයා නේද? අඬලා ස්වාමිනී කොහේ හිටපු මනුස්සයාද? ඔබ වහන්සේ මාව කැඳව හොඳ සාක්ෂියකුත් තිබුණා. සමහරට ওই නාඩගම් නටනේ උන් සාවුල් වගේ හොඳ සාක්ෂියක් වර්ග තිබුණ කෙනෙක් වෙන්න පුළුවන්. දැන් හැබැයි ඔබට අමතක කරන්න එපා සාවුල් ඉන්න තැන. ඊට පස්සේ 30 වෙද්දී 15 වෙති ඔබ දකිනවා ඔහු සමාවිල්ලනවා. හැබැයි මේ 33 සාමුවෙල් දෙවියන්වහන්සේගේ සාපේ ඔහු කරා මේ කියනවා. අවසානයේ මොකද වෙන්නේ? සාමු මේ සාවුල්ගේ ජීවිත කතාව හොඳට යන්නේ නැහැ. ඔහු අවසානයේ මැරුම් කනවා. ඔහු විනාශ වෙලා යනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ වෙන නායකයෙකු පත් කරනවා. ඒ තමයි දාවිත්. ඔබට පේනවා වස්තුව, බලය, තේරෙනවද? ඒ දේවල් එද්දී මිනිසුන් වෙනස් වෙනවා. මිනිසුන්ට පිස්සු හැදෙනවා. විකාර කියවනවා. දැන් මේ මිරකල් ඩෝම් එක ස්ථානිකර පිස්සු නටන තැනක් බවට පත් වෙලා නේද? ඔබට පේනවා දැන් මේ දැන් මේකට ගොඩක් අය පහර ගහයි. දැන් අපිට ගහනවා මේ කිතුණු ඕයයි කියලා හිතාගෙන ඉන්න පිරිසක්. බයිබලේ දන්නවා කියලා හිතාගෙන ඉන්න පිරිසක්. එතනද එකම දේ අහනවා ඔබව කවුද පත් කෙරුවේ දිව්‍යනාංශගේ ආලේපිත තැනත්තාට විරුද්ධව කතා කරන්න. එතනද කී සැරයක් අපි කතා කරලා තියෙනවද ඕක ගැන? එතනද මේ වර්තමානයේ දිව්‍යනාංශේ සෝමෙන් හිටිනා නංගි මල්ලී සත්‍ය විනින් කතා කර මිනිස්සු, නැගිටින මිනිස්සු, ඔබ සේවයට බරක් තිබෙනවා නම් අද ලෝකේ වටා ප්‍රධාන දේවගැතිවරු මේ ඔක්කොම අවංකව සේවය කරන අය කරමින් සිටින දේ තමයි මේ හොර වංචාකාරය. මේ අවසාන කාලේ හොර ප්‍රපේතවරු නැගිටිනවා. මේ මිනිස්සුන්ගෙන් සබහව බේර ගන්න පිණිස උන් හඬ නගනවා. හඬ නගනවා. හැබැයි මූන්ට පහර ගහනවා.
මොහුන්ට විරුද්ධව කතා කරනවා. මොහුන්ට කරන්න පුළුවන් හොඳම දේවල් ටික කරනවා. අපිට කරන අපිට කියන දේවල් බලන්න කමෙන්ට් අන්සේ. හැබැයි ඒක මං කිව්වනේ ඔබත් එක්ක බහුතරේ හිටගන්න එයාලත් එක්ක ඉන්න සෙට් එක බලන්නකො කියලා කට්ටිය කියනවා අපිට. අපි සුළුතරේ හැම වෙලාවම කිතුන ස්වභාව ඊශ්‍රායල් ඉතිහාසය ඔක්කොම බලන හැම වෙලෙම සුළුතරයත් එක්කනේ දෙවෙනවා සිටි. ඇයි බහුතරේ යන්නෙම අර පැත්තට. ඉතින් නංගි මල්ලේ අවසාන කාලේ දෝ කියලා මට තේරෙනවා. මොකද මේ වගේ දේවල් වෙද්දී කොහෙද අපි ඉන්නේ ස්වභාවක් ලෙස. ඉතින් ඔබත් මාත් කටහඬ අවදි කළ යුතුයි. ඔබේ හදවතේ ගින්නක් තියෙනවා නම් ඔබ අනිත් අයට උදව් කරන්න හඬ නගන්න. හැබැයි අවසානයේ අපි හැමෝටම මේක ඉගෙන ගන්න කතාවක් තියෙනවානේ. සාවුල්ගේ කතාව වගේ. සාවුල් බලන්න 14 කොච්චර දෙවියන් වහන්සේ ඇත් එක්ක ඉන්නවා කියලා ඔප්පු කරන්න හදනවද මෝඩෙක් වගේ. එනද මිනිසුන් මේ තලා පෙළෙනවා. ඔවුන්ට ෆාස්ටිං කරන්න කියනවා. මේ යුද්ධයක් තියද්දී එහා පැත්තේ නිරහර විඳගෙන යුද්ධ කරන්න කියනවා. මොන මෝඩ නායකයෙක්ද? එතනටම වැටිලා අවසානයේ මැරුම් කනවා යුද්ධේ සාවුල්. එනද ඔබ දන්නේ නැහැ මේ හොර ප්‍රොපෙතවරුන්ගේ විනාශය කොයි ආකාරයට කොහොම සිදුවේවිද කියලා. තේනවද? මම වේලාසන ඔබට කිව්වා මතක ඇති නේද මේ ප්‍රොපෙත ජෙරොම්ට වෙන්න යන දේවල්. ඔබ මගේ පරණ වීඩියෝ බලන්නකෝ. ඒ ජෙරොම් හොඳට ඉදදි මං කිව්වා අර කළු කොකාව වැළඳ ගත්තට පස්සේ ඔහුට වෙන්න යන දේවල් රටින් පැනලා ගිහිල්ලා හැංගිලා ඉන්න යනවා කියලා කිව්වා. ඒක සිදු වුණාද? අත්අඩංගුවට ගනු ලබන්න යනවා කියලා කිව්වා. ඒක සිදු වුණාද? සිදු වුණා. මම ඒ කියපු දේවල් එකින් එක වෙන්නේ ඇයි? මේ මිනිස්සු ඉන්නේ රෝන් ට්‍රැක් එකේ අපිට ඒක පේනවා. ඉතින් ජෙරොම් ගැන මම කියන්න ඕන දේවල් කියලා ඉවරයි. ඒ ස්වභාව ගැන දැන් මට ඇත්තරම ඇති වෙලා තිබෙන්නේ මේ මිනිස්සයා වෙනස් වෙන්නේ නැහැ. ඒ මිනිස්සයාගේ කතාව ඉවරයි. අර බෙනිහින් ගැන මේ දවස්වල කතාවක් යනවා. බෙනිහින්ට සිදුවුණ දේ ප්‍රසිද්ධියේ පසුතැවුණා. මං කරපු වැරද්ද මේක වැරදි. මං ප්‍රසිද්ධිය සල්ලි ඉල්ලුවා මිනිස්සු සුභාරංචිය වංචාවට මම පාවිච්චි කරා මට සමාව දෙන්න කියලා. ආයේ මේ මිනිස්සු ඒකම කරමින් ඉන්නව නේද? මේක ඇබ්බැහි කමක්. විශේෂයෙන් ඔවුන්ගේ ඇතුලේ හෝල්ඩ් එකක් යක්ෂයා කාලයක් තිස්සේ හදාගෙන ඒක නැතුව උන්ට ඉන්න බෑ දැන්. දැන් ජෙරොම්ට පසුතැවෙන එක පැත්තක ඔහුට දැන් ওই තියෙන ඇටෙන්ෂන් එක බලය මුදල් ඒව නැතුව ඔහුට ඉන්න බෑ. ඒක ලැබුණම ඒක නිකන් ඒකට නිකන් අර ඇබ්බැහි වීමක් තිබෙනවා. උන්වහන්සේගේ වචන එකක් කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් හොයන්න එවිට මේ සියල්ල නුඹලාට දෙනු ලැබේ. ඒකින් කියන්නේ අහස අල්ලන්න. තේරද? මුදල් මුදල් සපලත්වයේ සපලත්වයේ දෙවියන් වහන්සේගේ වැඩේ කරගෙන ඉද්දී ඔබට අවශ්‍යද පාපැදියක්ද? ඒ පාපැදි උන්වහන්සේදේ. ඔබට අවශ්‍ය මෝටර් සයිකල් ඇත් ඒකදේ. ඔබට අවශ්‍යතාවය ඔබ විනාශ නොකරන ආශිර්වාදය ඒක දෙවියන් වහන්සේ ඔබට ලං කරයි. උන්වහන්සේ කවදාවත් මේ වගේ පිස්සු නටවන ආශිර්වාදයක් ඒක දෙවියන් වහන්සේකින් එන්නේ නැහැ. ඔබ විනාශ කරලා ඔබ මෝඩෙක් කරලා පිස්සෙක් බවට සමාජය ඉස්සරහා හදන්න තරම් සල්ලි එහෙම එකක් දෙවියන් වහන්සේ ඔබට එහෙම වෙනි ආශිර්වාදයක් ගේන්නේ නැහැ. ඒක එන්නේ යක්ෂයාගෙන්. ඒ ආශිර්වාද ගැන තමයි ජේසුස් වහන්සේගේ පරීක්ෂාවේදී යක්ෂයා කිව්වේ ඔබ මට වැන්දුත් මම මේ ඔක්කොම ඔයාට දෙන්නම් කියලා. එරනේ ඉතින් ලෝකේ දෙවිය කියලා නේ උට කියන්නේ. මං හිතන්නේ මේක අපි හැමෝටම හොඳ පාඩමක්. අපි ලොකු ලොක්කො නෙවෙයි. අපි වැටෙන්න බැරි අය නෙවෙයි. අපිත් මිනිස්සුයෝ. ඒතර අපි මේවා දිහා බලලා අපි ඉගෙන ගමු. ස්වභාවක් ලෙස පසුතැවෙමු. ඉදිරියට යමු. නිවැරදිව. ඔබේ අදහස්, ආකල්ප, යෝජනා මට දැනගන්නට සලස්වන්න. නැවතත් අපි හැමෝම ඔබට ජීස් පිටයි.